හිතලා තියෙනවද ලෝකේ තියෙන මිල අධිකම චිත්‍රය මොකද්ද? මොකද්ද? මොනාලිසා. කොහෙද ඉන්නේ යා? ප්‍රංශයේ ලූව මියුසියම් එකේ තමයි ඉන්නේ. කොහමද ඉන්නේ? මෙන්න මෙච්චර විතර හෝල් එක. මැද අර රත්තරන් දම්වැල් එහෙම දාපු රත්තරන් වෙල්වට් දාපු ස්ටේජ් එක තමයි ඉන්නේ. වටේට ලේසර් සිකියුරිටි දාලා තියෙනවා. කවුද ඇන්දේ මොනාලිසා? ලියනාඩෝ ඩාවින්චි. කොච්චර කල් ඇන්දද? පොතේ හැටියට ලියනාඩෝ ඩාවින්චි අඳින්න පටන් ගත්තේ ඔය චිත්‍රයේ 1902. සිටුවරයෙක්ගේ බිරිඳක්, එයාට ඕනුණා තමන්ගේ බිරිඳගේ රූපය අඳින්න. ඉතින් සිටුතුමාට තමන්ගේ නෝනාගේ චිත්‍රයක් ඕනේ. පින්තූරයක් තියාගන්න ඕනේ. ඉතින් ඒකසල් ලියනාඩෝ ඩාවින්චිට වැඩේ බාර දුන්නා. දැන් මොකද කරේ? ඉතින් එයා වාඩි වෙලා ඉන්නවා අඳිනවා. ඉතින් අර පැත්තේ වෙනම ටීම් එකක් ඉන්නවා මොනාලිසාව හිනස්සන්න. ඉතින් හිනා වෙන දිහා බලන් ඉන්නවා. තවද හෙට අඬනවා. අඬන දිහා බලන් ඒකේව නාට්‍ය රංගපාන. ඉතින් මොනාලිසා නැති වෙලාවට මොකද කරන්නේ? එයා ගිහිල්ලා ස්පීතාලේ ගිහිල්ලා තරුණ කාන්තාව මැරුණා. ඒ කට්ටිය මූණුවෙම කපලා හිනා වෙනකොට පේශි වැඩ කරන්නේ කොහොමද කියලා රිසර්ච් කරලා. කරලා ඇඳලා පොතේ හැටියට කියනවා 1915 දී තමයි චිත්‍රය බාර දුන්නේ. කොච්චර කල් ඇඳලා තියෙනවද? අවුරුදු 13. ඒ වුණාට ඊයේ පෙරේද ඔය ඇමරිකන් විද්‍යාඥයෙක් ඔය රිසර්ච් එකක් කරා. එයා කියලා තියෙනවා මොනාලිසාගේ අන්තිම ඉර ඇඳලා තියෙන්නේ 18. ඔහොම කැපවීම සහ කැපකිරීමේ ප්‍රතිඵලය තමයි මොනාලිසා. මොකද්ද මොනාලිසාගේ විශේෂත්වය? මෙහෙම බැලුවත් හිනා වෙනවා කියලා හිතාගෙන බැලුවා හිනා වෙනවා. මේ පැත්තෙන් බැලුවම මාත් එක්ක එයා හිනා වෙනවා කියලා හිනා වෙනවා. මේ පැත්තෙන් ගිහින් බැලුවොත් ඒත් හිනා වෙනවා. තුන් පැත්තකින් බැලුවාම හිනා වෙනවා පේනවා. තුන් පැත්තකින් බැලුවාම අඬනවා වගේ පේනවා. ඕක තමයි විශේෂත්වය. ඕකේ වටිනාකම කීයද? 2018 ගණන් වලට අනුව ලංකාවේ රුපියල් මිලියන් 14000. මොකක්ද ඒකේ තියෙන්නේ? කැපවීම සහ කැපකිරීම. ලියනාඩෝ ඩාවින්චි අවුරුදු 15ක් කැප කළා මොනාලිසා වෙනුවෙන්. කැප වුණා. ප්‍රතිඵලයේ තියෙනවද නැද්ද? තියෙනවා. ලී ක්වාන් යු 1937 දී ලංකාවට ඇවිල්ලා හිතුවා. හතරවෙනි හරස්වේදී ඇවිද යනකම හිතලා තීරණයක් ගැනීමේ ප්‍රතිඵලය මතක තියාගන්න. මගේ පුතාලා දුවලා සිංගප්පූරුවේ 14 ලක්ෂයක් මිනිසුන්ගේ දෛවයේ වෙනස් වුණා. අද දක්වා මේ මොහොත දක්වා බොණ්ඩ වතුර ටිකක් නැති මිනිසුන්ගේ දෛවයේ වෙනස් කරපු පුද්ගලයා වුණා. දුප්පත් මිනිසුන් නැති රටක් හදපු පුද්ගලයා වුණා. තනි පුද්ගලයෙක් ගත තීරණයක්. ඒ වෙනුවෙන් එයා කැප වුණා. හරියට තීරණයක් ගන්න මම මෙන්න මේ වෙනුවෙන් වෙනස් වෙනවා. ඒ වෙනුවෙන් මං කැප වෙනවා. කවුරු මොනවා කිව්වත් මගේ ගමන මං යනවා.